මේ දිනවල මහකන්නේ වියසුණු නෙළමින් පවතිනවා. කවුඩුළු ව්‍යාපාරයේ ගොවීන් අක්කර 24,000කට අධික භූමි භාගයක වී වගා කළත් වී වලට නිසිමිලක් නැති බවයි ගොවීන් පවසන්නේ. රජයේ කිව්ව පාර්ලිමේන්තුවේ වී ගන්නවද මේ? තාම නෑ මේ ගන්නෙ නෑ. කටින් විතර කියන්නේ. ඉවර තාම වැඩි වෙලා නෑනේ. මේ අමතිමාර කියන්නේ හොඳ වී මිලක් දෙනවා නම් හොඳයි. කන්නක් කීයද ඔගහලා. දැන් මිනිස්සුන්ට 2500ක් දවල්ට දෙන්න ඕනේ. පැට්‍රල් ගොයම් කපන ගාලා. ඩබල් ගන්න පුරව කරන්නේ තොත් අපිට අතේ ගන්න. ආය නෑ වෙන්නේ. අනිත් මිලක් තිබ්බනම් කම අපිට කොට යන්න පුළුවන්. සිය වගා භූමි වෙත ජලය මුදාහැරීම ප්‍රමාද වීම නිසා පොළොන්නරුව ඇලහැර ගොවි ව්‍යාපාරයේ මොරගහ කන්ද මහවැලි ඩී කලාපයේ ගොවීන් මෙවර වගා කටයුතු ආරම්භ කළේ ප්‍රමාද වෙලා මේ නිසා පීදෙන ගොයමට බට රෝගය වැළඳිලා මේ පාර අස්වැන්න 50%කින් පමණ අඩු වන ඇති බවයි ගොවීන් පවසන්නේ ඕම් බට කරල එන්නේ කම ගස් දෙක විතර අනිත් ඒ වගේ බට ඔයන් ගහක ගොබ පහක් විතර තියෙනවා ගොබ පහෙන් ගොබනක විතර බටේ පීදෙනවා ගස් දෙක විතර කරල එනවා මේ රෝගේ අපි කවදාවත් දැකලා නැහැ මේ රෝග බලලා පරීක්ෂා කරලා අපිට එක්ක මේකට බෙහෙතක් හොයලා දෙන්න ඕනේ අපි දැන් ඇත්තටම අසරණ වෙලා ඉන්නේ අතේ කරේ තියෙන ඉව හිටන් කස් තියලා වෙලලා බොහොම අමාරුවෙන් මේ අත්සන්න මේ විදිහට ගන්න බලාපොරොත්තු හිටියි අක්කර ගානක් තියෙනවා මේටි මහවැලියෙන් ඇවිල්ලා කියනවා අපි මේ ගොයියා නගා හිටවක කියලා අපි බලපුවම නගා හිටපු තැනකුත් නැහැ ඒගොල්ලෝ කියනවා කතන්දර සුරංගනා කතා කියනවා දැන් බලන්න මේ ගොය මේ මේකට කුඹුරට වෙලා දෙන දෙයි එහෙම බඩ පිරුණා මේ ගොයම හැදෙන්නේ වන්දියක් තමයි ඉල්ලන්නේ මේකට සාධාරණ කිෂ්ඨ කරන්න කියලා දැන් ඔබතුමියලා පාර්ලිමේන්තුවේ ජල පනතක් යෝජනා කරමින් තියෙනවා. ඒ ජල පනත ක්‍රියාත්මක වෙනවද? ගොවි ජනතාවට විශේෂයෙන්ම ජල බද්දක් ගහන්නේ නැහැ. පහුගිය කාලේ වලවේ කලාපේ අපේ ගොවියන්ට වතුර හම්බුනේ නැහැ. විදුලි බල අමාත්‍යාංශය කිව්වා සමනල වැවේ ජලාශයේ වතුර ටික වැදගත් වෙන්නේ විදුලියට කියලා. ඒතර මේවා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. කොහොමද වතුර රිලීස් වෙන්නේ කියන්නේ. මේ වගේ දේවල් වලට ප්‍රතිපත්තියක් හදන්න කටයුතු කරන වැරෙන්න කිසිසේත්ම ගොවි ජනතාවට කිසිම වෙලාවක කිසිම බද්දක් ගහන්නේ නැහැ. මේ ප්‍රතිපත්තිය හදන්නත් තව අවුරුදු ගණනාවක් ගත වෙයි. අම්පාර පල්ලන්නොය ප්‍රදේශයේ ගොවීන් මේවන විට සිය බඩේරිඟු අසැන්න නෙලීම ආරම්භ කර තිබෙනවා. විශාල පිරිවැයක් දරා බඩේරිඟු වගා කළත් නිසිමිලක් නැති බවයි ගොවීන් පවසන්නේ. අසන්න අඩුයි මේ පාර. තේත් පෝර යන මනන් ඔක්කොමත් එක වේදන් කළා මනෝට පාඩු සැහැන්නේ. 150 කිට්ටු කළොත් මිලක් එනවනะ. ගොවියට සහනයක් තියෙනවා. ගොව පාඩුවේ පැකට් දෙක මේ ඉරුම මේ තියෙන්නේ. මාස හතර රැකලා ඇවිල්ලා අවසානට හත පහක් අතර නෑ. ණය වෙලත් ගෙදර යන්න වෙන්නේ. බීජේ පැට 10000යි අපි ගත්තේ. ඉතින් බලමු පැකට් දෙක මේ ඉරුම බී සහ බඩිරිඟු ඇතුළු ධාන්‍ය වර්ග විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි. ගබඩා සංකීර්ණයක් ප්‍රයෝජනට ගන්න නැතුවම දිරාපත් වෙලා. අනුරාධපුර කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දුම්රිය නගර ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ගබඩා සංකීර්ණය කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ පවතින වී අලවි මණ්ඩලය හා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් වනවා. මෙම ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එක් වුණා. මෙම ගබඩා සංකීර්ණය කඩිනමින් ගොවීන්ගේ ගබඩා අවශ්‍යතා සඳහා ලබා දීම පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. ගබඩා මුළු අණ්ඩාපුර උතුරු මැද පළාතේම දාන්න තුළ තරම් විශාල මේ ගබඩාවක් මේක අපරාධ විනාශයට යන මේ ජාතික දේපලක් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා සම්පූර්ණ මේක නදීකරණය කළා ආරක්ෂාවට අලි වැටවල් ගාලා මේ අතර එල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බටුවන් හේන දොළ ඉහළ රම්‍යගම දෙවන අධියරේ ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ පා සිටිනවා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳියාම හමුවේ ප්‍රදේශවාසීන්ට බොන්න වතුර ටිකක් හොයාගන්නෙත් බොහොම අපහසුයෙන් ජල හිඟය නිසා මේ ගමේ ඇතැම් පිරිස් සිය ගේ දොර පවා අතහැර දමා ගොස් තිබෙනවා සුමානයා පැව්ව හැටිය වතුර හැම ගම්මේ තියෙන ඔක්කොම ලිහින් හිඳෙනවා අපිට ජීවත් වෙන විදියක්ම නැහැ සභාවෙන් හදිසියෙන් කිව්වොත් ගෙනල්ලා දෙනවා නැත්නම් අපිට වතුර ඇත්තෙම නැහැ ඡන්දෙට ඇවිල්ලා හැමදාම කියලා යන වතුර දෙන්නම් කියලා ඒත් වතුර නැහැ කිසිම ලිඳකවා වතුර නැහැ හතියක් පා වෙනකොට කට්ටිය බොහොම අසරණ වෙලා ඉන්නේ දැන් මේ වතුර නැතුව මේ එක ලිඳයි තියෙන්නේ පවුල් ගණනාවක් තමයි මේ ලිඳෙන් වතුර පාවිච්චි කරන්නේ දැනටම ලිඳේ අඩියට බැහැලා තියෙන්නේ තව සතියක් යනකොට මේ ලිඳේ ඒ ටිකක් නැහැ අපි මේ ගෙවල් හදලා මේ ජීවත් වෙන්න විදියක් නැහැ නේ වතුර නැහැ බැංකු ලෝන් ගහලා මේ ගෙවල් හදලා තිනු අපිට එන්න විදියක් නැහැ වතුර බින්දුවක්වත් නැහැ දරු තුන්දෙනෙක්ත් ඉන්නවා මේ අපිට වතුර නැහැ බොහොම දුෂ්කරයි ජීවත් වෙන්නට වතුර ටික ලබා දෙන මෙන් බලධාරීන් ඉල්ලා සිටිනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න